කයිගි තියෙනවා සාමාන්‍යයෙන් උඩිින් පල්ලින් ඔය බණපදයක් අහල කාකරී ධර්මී දන්නවා කෙළි හිතාගෙන වගේ තියෙනවා නමුත් කරුණු කාරණ විග්‍රහ කරලා තේරුම් ගැන බලනකොට සමහල්ලාවට මිත්‍යා දෘෂ්ටිවල මිනිස්වෙන්නේ. මිත්‍යාදෘෂ්ටිවල මිනිස්වෙන්නේ. දෙ මේකට උදහරණයක් කියන්නම්. මට මොන ගෙවුුණා එක මහත්තෙක්. මේ මහත්තය කොමරි නොකරපු ඇරද්දකටව්වෙල හිරි වැටුණු අහිංසක කෙනෙ ට බනත් අහනවා ඊට පස්සේ මේ ඇතින් දවස් කිහිපයක් හිරී වැටිල ඉඳලා මෙය පස්සෙ කාලේ ඉතිංකින් හිරෙන්නේ දහන්ස වනා ම මොන ගිහි්ච වෙල්ලාවක මාත්‍රක් කතා කළකව හාමුදුරණී බන්නට කියන ඒ ඇත්ත මේ සංසාරය දුකයි අප මේ හිරේ ඉන්න අඇග දුක දැක් සමහරයි කකුල්තු වාල වෙලා බෙහෙත් නෑ වන වෙලා ඊළඟට ඒ මිනිස්සුන්ගේන්න දුක ඉතිං ඒවත් එක බලන්නකුට හාස්වාවිනාස හොඳටම දැනවකිවා මේ අපායිතියෙන්නේ මෙහෙමයිකිවා මෙහි තමයිකව අපා අයිතියෙන් මංකවා මහතතයෝ අංසාරය කරපු අකුසලේකට නොකරපු වැරද්දකට හිරිවෙටුණු. ඒකාර්මය ගෙවලා දැන් මොකද වුණේ මිත්‍ය අදෘෂ්ටික බැසගත්තා. මොකද මිත්‍ය අදෘෂ්ටය අපාහිතියන්නේ මෙහි කියලා. දැන් අහපු අර උඩින් පල්ලෙන් අහපු බණපදමකක්ද අපායකනිෙ කැහුවා. ිම් පල්ලින් අහු බනපදමකක්ද දුක්ක කියන වචනය හොවා ඒක ගලපල් ගැලපුවා තමන්ගේ අදහසට ගොඩාක් මිනිස්සු මේ හරියට ධර්මි විමිසවේ නැත්තං බණහනවා කියලත් මිත්‍යය දුෘෂ්ටි බෙසගන්න. ඉතින් ඒ නිසා හොඳ වෙලාවට එක් කටින් ඒ පිට වෙච්ච නිසා මමනිවැරදි කලා මංකු හිමිමී හිතන්න ඕන සම්මාධිට්ිකයන් එකනවේ සම්මාධීට්ි මයි ඒ තමයි මල් සුගතියක් වුණ මනුසුලෝකයේ මෙහෙම දුකත් තියෙනවාන නිරේ කොහෝ මැතිද. ආන්න එතකුට නිරා බය සතරාපායි වැටින බයි උපදිනවා. ඒක සම්මාධීට්ටිං වෙනවා. ඉතින් ඔයවාගේ මිනිසු ගොඩාක් දුරෘෂ්ටිවල පට ලැවෙනවා. ති මා විටි විට විදේශ දරම්ප්‍රචාරවල එහෙම යෙදෙන නිසා. මට මේ මිනිසුන්ගේ අමූුතු අදහස් දකිින්ට ලැබුණා. මේ හොඳ ටිගෙන ගත්ත මිනිස්සු. උපාධිතියෙන මිනිස්සු. එක එක අදහස් වල පටලෙවෙලා. මොකද දැ දැක්කා එක තැනකතින් උන්න මේ විදේශ රටක තින් රස්සාාවක් කරග නෙහිමින්නකොට මේ කෙනාට යන්න යන්න තැන කරදර. යන යන තැන සතුරු. මෙයා කල්පනා කලා මේක නම් මහා දුකක් මේ මනසුලෝකි ඒ නිසා මේ අති මේ දුකෙන් කල්පනා කර න්න ගටු මෙයා දැක්කා ඉදිරයේ මල් ගහි ලස්සන්න සමනල යුටිකක් මල්ප මේ මල් පැනිබීලා ඉගිල්ල නිදහස යනවා මේ අඒක දැකලා මෙයා කල්පනා කළා මං ඉන්න ජීවිතරි වැඩිය මේ සමනලයන්ගේ ජීවිතය කොච්චර හොඳද ඒ නිසා මං මැරුුණට පස්සේ හමණලික් වෙනවා ඔන්නඒවා ඒ කෙනා දෘස්තියක බැසගත්තා තුට තිරිසල් ලෝක දුකයි කියන එක අමතකවන ඊර් පස්ස තවයි කෙනෙක් තවයි කෙනෙක් කෙනන ඔයාල කවු රුද්දන්නු ඇති එංගලන්ති මහරජිනිගී. ඒ අවසම්පාර්ථනාව මිනිස්සු මරණ වෛරසියක් වෙලා ඉපදිලා මේ ලෝකී මිනිසුන්ගින් භාගයක් මරණ එක තමයි යගි ප්‍රාර්ථනාව ඊළඟට මිනිස්සුය සතාසි උපාවට බල්ලන්ට පූසන්ට ආසාවිය දලා. හිතේ ප්‍රාර්ථනාව පීහිටනවා මැරුණට පස්සී බල්ලෙක් පූසික් වේෙන්ද එ මිනිස්සුන්ගේ එක ඒක ප්‍රාර්ථන සමාරය තිනවා දෙන් අර මකක්ද පෞ්ගි කාලි විශම භාග චිත්‍රපටී එක තර දුක්කදි නම්මා කියනවා අනේ පුතේ උපන් ජීවිතයකටවක් ගෑණීක් වෙල්ලා අනං ඉප දෙෙන්ට එපා ඔයක ප්‍රාර්ථනවා ඉදුරු මේ හරිද වැරදිද. ඇයි උපන් ජීවිතයකට ගෑනීක් වෙල ඉපදෙන්න්න එිපා කියනවා. ඇයි ඇ සංසාරයේ පිරිමී කිුලැප්පදිලා නැද ගී කතාවන මිනිසුන්ගේ ජීවිතය කතාාව මිනිසු පතනවන ගෑනිිවයි දුක් විඳල විඳල බැනුන් හලා බැනුම් හල සමහල්ලට බනහන්න මත් වැරින්පුර කාන්තාවන්නවයි බනින්නේ. ඒවත් අහල අවසාහිතන උපන්තෙ කරන ගෑනීක ෙන්න්න පාකේ. ඉතවට පිරිමි වෙලා සංසාරීපදිල නැද්ද ප්‍රශ්න විසඳනාද දෙන් එන්න පිරිමින්ගේ ප්‍රශ්න විසඳිලාද රේ ප්‍රාර්ථනා වසම්පූර්ණයි. ස්තීර විෂසඳ මක්නැති පාර්ථනාව. එහේම් අපේ හිත මිත්‍යාදුෘෂ්තියකට නොවැතීත් උතුම් ප්‍රාර්ථනාව මිනිසුන් හිතේ ප්‍රාර්ථනාව පීටනවා ප්‍රාර්ථනවත් එකක තමයි කර්මකස්වීම තිය. භවය කියනික පාර්ථනාවත් එක සකස් වෙනවා ඒසා මිනිස්සුන්ගිහිතේ පාර්ථනාවක් කලා හෝ නොකලා හෝ හිත පැතුමකට වැටිනෝ සමහරයි කියයනවා නිවන්දකින්ද ඕන ඒ නිසා මේකක ප්‍රාර්ථනවල් කරන්නිපත් දිවී ෝකයන්ට පතන් දෙපා ඉදින් එහෙම තමන් ඕවුලාධිකෝ බාහිරිින් මේ ගාඩ් එකද්දා ගත් ඇට මේ චේතනාව පිහිටනවා භවේ කියනික විස්තර කරනකට චේතනා පතිට්ටිතාහා පත්තනා පතිට්ටිතා චේතනාව පිහිටියා ප්‍රාර්ථනාව පිහිටියා කියලා තමයි කර්මය ගැන විග්‍රහවයන්නේ.නිසා ඕනොම මනුස්්‍ය ගිහිත යම් පැතුමක පිහිටනවා. අනාගාමි කෙනාගේ හිතත් පැතුමක පිහිටනු. අනාගාමි දැන් එක අනාගාමී සාවින්ාස නමන් කල්පනනා කරනවා මං බ්‍රහ්ම ලෝක ගිහිල්ලා පිරිනුවම් පානු. එද උන්හසගේ පැතුම බම්බලෝයනන්නේ. එතකොට දැන් අපි මෙහිතේ හැම මොහොතකම හැම දවසකම හැම සිතිවිල්ලකුම් පාර්ථනාවක් පැතුමක් පීටන නිසා මේක හරි පැත්තට ගණ්ඩෝන. බුදුරජාණන් වහන්සේ ධානය අනුසස් දේශනා කරන්න ඒක කියන්නේ දුස්කරව ඉඳගෙන පවා දන්දුන්නා බෝධි සතතිව සංසාරයේ කෙන කාරණා විශ්මතු කරන්නට යි වදාලෙ නමුන් ඒ තුළ අර ප්‍රාර්ථනාව ගැන ලොකු කතාවක්තියෙන. අතීත බරනැසනුවර බ්‍රහ්මදත්ත රජ්ජරුවන්ි කාලේ බෝධි සහත්වයෝ මහා ධනයත්වයන කුලේ කිපදුන අකිත්තී කියලා ඒ කුමාරයාට නම අකිත්තී. කුමාරය ඇවිදගෙන යන කාලේ ඇයට නැගෙනයක්කු පන්න ඒ ම මවුන්ට වෙනද්දීනයක්කුපන්න ඇග නම යසවතී මේ දෙන්න සොළුස් වයට වගේවෙල්ලා ශිල්පි ගෙන ගන්න කාලි වෙනකුට අම්ම හිතාත්තයි නැතිවුණා. පවුලි සකල ධනය ඒ අකිත්ති කුමාරයටටත් යස්වවතී කුමරියයටත් උරුම වුණා. ඉතිං දවසක් තමන්ගේ තියෙන ධනසම්පත්තිය මේ ගැන බලවපු පරන්දිදිී මුතුමැනික් දේශ බලපු අකිත්ති කුමාරයාට හිතුුණා මේ සිටු පවුලි අකිත්ති කුමාරයට හිතුුණා මෙච්චර ධනයක් තිබිලා මෙච්චර ධනයක් තිබිලා අපේ මව්පියෝ ඒව කෝම දාල ගිය. මේ ශරීරෙත් දාලගිය පොලෝට පස් වුුණ. සබහර වෙලාවට ඒකාලී පොලෝට පස් කරනවා මෙම නැතැ ගිනි තියෙන එම ඇතැන් රිද්ද කොතල කැලිට දානවා. රිද්ද කොතල කැලීට දෙම්මට පස්සී සතාසිවඋපාට ආහාරයක් ව ෙනොමේ ශරීරයේ. ලි වලී ලෑවට පස් වී මේ පොලොවයේම ඉන්න පනුවන්ට සරීරම හැදින පනුවන්ට ආහාරයක් බවට පත්තුලය නවා. ගින්දර දැම්මට පස්සේ අලු වෙලා යනවා ඉතින් මේ නිසා කල්පනා කකර අම්මතාත් මේයෝගෙන නිචිනය අච්චිල සියලක් ගෙනනි්චි නෑ මොකට දමින් දැන සාමාන්‍ය මනස්සකුට ඇයි මෙවා මොකටද මිච්සර ඇයි මංකුමක් පිටි පස්සේද මේ යන්නේ කෙන සිතිවිල එනවන ඔහුගේ යන් කොහේ හරි කොනක නුවන කියනෙක තිය මේකේ තේරුම මොකක්ද කියල තමන්ගේ හිතත් එක්ක විමසන කෙනෙකුට නුවන කොහේ හරි තියෙනවා ඊට පශස මොකදුණේ මේතා මේ අකිති කුමාරයා රජතුමාට මතක් කරලා මේ මේවත් දන් දෙෙන් හිතුවා ඉරස් තමන්ගේ නැගෙන ටිකුව ඔබට ඕන සරන්ධනය ගන්ඩ ධනය දන් දෙනවා ඊට වසිකවා මොක දීට පස්සේ කරන්න මම පැවිදිවින් දයනවා අට මේ වගේ තේරුමක් නෑ සාමාන්‍යයෙන් සංසාරී පින්වත්නේ මේ පංකල්ල තියෙන කෙනෙකුට ගොඩා කාමේ හිට බැසගන්නව මේ ස්වභාව අඩුවයි තවේකත් තියවා සංසාරී රසට දන්දීර තියනයට පචකාමේ අත්හරිින් ඉිතෙනවා එයාට හැම්වෙලා මෙවා මීට වැඩිය රසයක් නැද්ද කියෝ ඉතකුට පංචකාම රසේ හැම්වෙලාම පීඩාකාරරි බාහිරින් උපද්දවාගධ තියෙන් ඇහින් රූප පබල්ලස් ංචකාමිකැ නෙහින් රූපල්ල සතුටිනයකනේ ඒකත් බාහෙරී කනේ සංදුහාල නැටුන් ගැයුම් ඒවත් බාහිෙරින් රසය බාහිරිින් පහස බාහිරිං ක්කොම බහහිරගේ බාහිර සැපේ උපද්දවාගන්ඩ ගුඩෝක් විහිසෙන් ඕන හොද ගිදරක සැප විඳන්න ගොඩෝක් විහිසෙන් ඕන හොඳ යාන වහනවල සැප් පහසුක විදින්න ගොඩෝක් විහසෙන් ඕන ඇතින් වහනයක් ගත්තත් එෙල්ලොලින් අඩත්තු කරන්න ඕන සර්විස් දාන්න ඕන ඇැ්පු නව පොලිසිගානයන්න ඕන ඊළඟට ඔය කීගදේවල් ඉති ඒ නිසා යාගේ බාහිර සැපය වුණන් පද්වාගන්ඩ යන් කිසි පීඩාවක් වෙහෙසක් වඩ තියෙනවා විතකුට ප්‍රනීතව දන්දුන්න කෙනෙකුට ඒ කෙනාට සංසාර විපාකයක් යැ දෙෙනවා ඉක්මනින් පංචකාමී අත්තෙරලා නෙක්කම්ම රසය විඳනවා නික්කම්ම රසයක්කු වෙනවා සාමානය ය බණපදයක් ඇහිච්ච ගමම වගේ මහනවිනාඉන්නවනි ඒ මහනවිනාය සංසාරී ගොඩා රසට දන් දුන්න අය හට දන්දීම විපාක ඇත්තම ක්මින් පංචකාමය අත්තරයන්න පුොළුවන්. එතකොට මහබෝධි සන්තුවූමිය අකිත්තුකුමානය මහ පුතිසත්වයෝ සංසාරය ගොඩාාවක් රසට දන්දීල තියෙන්නේනිසා රච්චර කාම සම්පත්වය තිබ්බත් මොකුටද කෙර හිතෙනවා. එනිසා මන් තාපසයක් විදිහයට නෙක්කම්ම සැපෙහො යන්න ඕන නැගනින් කිව මමත් මේකට ආසයි. මමත් මේකට ආසයි කියලා මේ මොකද කළේ දවස් හතක් දන්දිීල ඒ තිවරවෙන්න තැන අටු කුටු කොමැරලා දොරවල් ඇරලා කැමති කෙනෙක් ගනිත්වා කියල තාපසින්හන්සේ මේ අකිත්ති කුමාරයයි යසෘති කුමරියයි ගෙදරින් නික්මිල ගියා. ඊට බස ගිහිල යුදුන්ගාන කඇතරි ගිහිල්ල තාපස ජීවිතයක් ගත කරනවා. බණභානා කරනවා. අන මෙිහිෙම මහා සිටුවරු පවා ගෙවල් දුරොල් අත් ඇැල්ලා මහනුඉන්ඩි ගානය කියලා මිනිස්සුත් එක්කෙන දෙන්න මහනු ඩගත්තා හොයාගෙන යනවර තාපසෙඉන්න තැන මහා පිරිසා. දැන් මොකවත් එපා කියලා මහන වඋනාට පල්සි මහා පිරිසා. දැන් එයාලට බණභාවනාව කියල දෙන්න ඕන ගුරුහරුකන් දෙන්න ඕන තාපසින්හන්සේ කල්පනා කරලා හත්තිල්ලවී මට විච් වැර. හැම එකම්ම දාලා මම් මෙහි ඇවිල්ලා මේ මහ නඩයක් මට දැන් දක්ක්ඩ සිද්ධ වෙලා ඒ මට ඕනට සැපේ මට හුද්ද කලාවෙඳී ඕන කියලා මේ සංසාරය අත්හැරීම කියන්නේෙ ම පෝධසත්වයන්ගේ රාත්‍රීක සියලු දෙනාට නොදන්වා අසුපන් මේ ඇතරි ගිය අමන්ගේ නැගැනටවත් කියන්න ඇතු එ බර නැසනෙමේ ගුණේ කාවේරිපටුන දකුණු ඉන්දියාවට අාව උතුරු ඉන්දියාවෙනේ බ්‍ර බර නැසතියෙන උත්තර ප්‍රදේශවල්. එහිටු පස්සේ දකුණු ඉන්දියාවට ආවා මේ අවුරුදු ගානක් පාගමනින් ආවා. ඇැවිල්ලා කාවේරි පටුනි හොදට බණ භාවනා කරගෙන හිටියා. ඉඳලා සමාධීපදුන දිහාන එපදුන ඉර්ධීපදුනද දෙං කාසිඥන් පුොඩුව. ැ ආ තා පපසිිනාද කල්පන කළ මන්නකුට ආය කවර යාගට පුළුවන් කවුරුොත් එන්න ඇති පැත්තකට යන්න ඕනක ආකාසියෙන් නාගදීපයේ කිට්ටුවේ තිබ්බා මේ දූපතා අපේ නාගදීපයේ ලංකා ඒ නාගදීපයේ කිට්ටුව දූපතක් තියෙනවා ඒ දූපතේ නම කාරදිවයින කියලා. ඒ දූපතය නමකත්ද කාරදිවයින දැන් දැ මේ කාලේ කාරයි නඟර කියල පාවිච්චන එක දැම් ඒහි තියෙනවා මේ වර්තමාන කාරදිව වන කියලා කියන්නේ ඒ කාලේ අභිදීප කියලා කවතිෙන. ඒ බලන්නේ ඒයන්නේ අද කාල ඒ වචන්න ඒ විදිටම හිමීට බස්මවශේෂ විදියටහරි උභාවිතා වෙනවා. එතකොට කාරදිවෙයිනේ නැත්තං ඒ කාලේ අභිදීප කියන දිවයිනේ දූපති එෙනම ඉන්නවා දැන් තාපසන් වහන්සිේ දූපති කිසිීම කෙනෙක් නෑ. මෙහිෙම තපස් රැකගඩ ඉන්නකොට ආහාර පිණිසිතිය ඒ ඒ දූපති කරගස්තිවිලතියනු ඒ කරගහේ කරකොල අරගෙන මේ තම්භගෙන ලුණුවතුරටයක් ඉහල මුොහු දෙම්ම ඒක අනු කොල භාවනාකර කරව ඉන්නවා. එතර මෙහෙමත් මනුස ජීවින් තියෙනවා දැන් අපිට උදේට නැගිට ගමන්තික් අපි ගැන් ඔයාලට තේකෝන ඊට පස්සේ කෑම දහට තේක ඊළඟට කෑම තුනට තේක නැතන් කූල්රිංස් ඊට පස්සේ හවසතේක රෑට කෑම ඔයා අතර ග්‍රීන්ට එකක් පලේන්ටී මේල්ක්ති ඔච්චර දේවල්ද නේද හම් මෝ කෑමබීම. ඒ මහා පපුරුෂයෝ සංසාරය ගුණධර්ම පුරුදු කරද්දි කරකොල ටික්කට ලුන් ටිකක් කියේලා වලඳලා තමන්ගේ ගුණ ධර්ම පුරුදු කළා. අපූරු ජීවිත අත්භූත දිිහිවිත. සක්කරයාගේ ආසනි උුණු වුුණා. හ රසර් රස ගෑම් අපිකනව ආසෙන උනුවෙන්නේ සක්‍රයාගේ.හරගොල්ල කාපු තාපිසි අනිේසා සක්‍රය ආසන වන සක්‍රය කල්පනා කලා මටමී පුටු ඉඳගන්න බැරිදියට මේ ආසෙන වනුවෙන්න්නේ කාගි ගුණ තේජසින්ද. මෙහෙම මනුසුල්ලෝකි දිහ බල්න්නකුට වෙනම පේෙන්වර දූපතකින් අකිති තාපසතුමා. ඊරවසි කල්පනා කලාමී තාපසියා මිච්චර තපස් රකින්නේ ක් දෙවිඳු වයනේ අදහස හිතී තියාගෙන ද එහි මුුණන් මට චුතවිද වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඒ සක් දෙවිදුූට කරපු පිනට වැඩිය බලවත් පිනක් කරපු කෙනෙක් එහින් චුතවෙනකුට මෙයා මෙතනින් චුත වෙලා අර සක් දෙවිඳු එතර සක් දෙවිඳු වෙනවා පිනත් එක්ක වෙන්නේ. එහනම් ආසනයෙන් චුත වෙනවාට සක්කරයාවක් කැමති ැ. මේ ආසන ප්‍රශ්නය කාලෙත් තිබිලා තියෙනවා ඊට පස්සේ සක්‍රදේන්දරය මෙි එෙක්කොරන්නඕන කියලා මොකද කෙළේ අර මේ කාර දූපත නැතන් අභිදීප දූපතද මේ බ්‍රාග්මණයකි වේශයෙන් අර කරකොල්ල තම්බල ආහාරයට ගන්ට නිවෙන්ට තිල තියෙන අතරය දුගී වේශේචී ආව දූපතට මං මේේදූ මේ අපේ බෝට්ටුවසේෙන්දුනාා කණ්ඩ දෙයක් නෑ. ඊටවස්සේ තාපසින්හසිකල්පනා කළ එෙහිනම් මංම මටළු කූලාභයක් ග බොහෝ කාලයක් දෙන්න වැරුුණකාටව. බොහෝ කාලයක් දන් දෙෙන්ඩ වැරවුනාා මට මේක මහා ලාභයක් කියල හිතලා අර හට්ටිය පිටිම්ම දන්න. කටි තම්බන්ඩ භාජනයක් ඉතින් ර කහරි තියෙන් ඇතිනි. ඒක පිටිම්ම දුන්නා ආහරයට ගණට කියයෝ. ඉතුරු කරගත් තිනෑ සාමානයේ සත්පුරු ආනවශේ සධානකරතිෙන ඉතුරු කරගන්න නැතුව දන් දෙනවා ඉස්සරදි බස්සර මනිු දාානුවන්ට ව ය මුට්ිය පිටිින් ගෙන නා ගෙදරනවත්තියා ගන්නේ. දැම් මොකද කරන්න අපේ ගෙදර පත් දෙනෙක්කි ම පත් දෙනනාට කියලා පොඩ්ඩක් මාලු කෑැලි පායින් කළලා ඉතරුටටික දානටි කත්තා. එඒ නිසා මේ හැම එකම්ම කාලෙන් කාලෙට වෙන සුනන්. ලැබෙනකුටත් ලැබින්නේ වගේ. අනවශේෂ ඉතිරි නැතුව දන්දිනකුට අපි අපි ඉතුරු කරගන්න නැතුවම දන් දෙනවා දන්දිෙනකුට ලැබෙනකුට ඒ ලැබිනවා සමන්ට සම්පූර්ණව අයිතය ඇතුව ලැබින්නේ. කිස්සි කෙනෙකුට ඇඟිගහන්න ෑ අත් ලැබෙන දෙයක් ගැන් දැන් සාමාන්‍යයෙන් අද කාලෙ සමහට වහනයක් ගත්තාත් ඒක. අභිභාවිච්චි කලාට ඒක තවත් කොම්පැන් එකටවත් අයිති. ඉඩමක් ගත්තත් මොකා හරි කොයි හරි නඩුවෝක පැති ලබෙනවා කොයි ඉංහරි පට ලැවිල්ලත් තියෙනවා ඒ සංසාරයේ තියාගෙන දන්දීලා ඉතුරු නැතුව දන්දුන්නට පස්සේ යාට ලැබෙනකොට ලැබෙන දේවල්ුල පූර්ණ අයිතිය ඔහුට ලැබෙනු.ඊීට පස්ස මොකදන්නේ මේ දෙැෙන්න් ආපසින්හන්සිේ මේ එදා ආහාරයක් නෑ. ඊර පස්සය ඔන්න මොකද කළේ දෙවෙනි දවසෙක් කර කොල සම්බලා අර විදිර්තිය ඉන්නකොට ආ පහුවාාව ආ පහු දන්දුවන්න අන අම්මට ලැබිච් අවස්ථාව කියලා දැන් සමහර අයි රට ඉදලේනවා ඉටරි රට ඉන්දල ේනවා අවුරුදු පහල් දහ ඉඳලාම් ආපු ගමන් එයා මෙිහින් කල්පනා කරන්න ඕන ම්මි අවුරුදු පහේ දහේම සංඝයාට දාානයක් අදලා පූජා කරගන්න මට බැරිවුණ. ඒ නිසා සංගයාට මන් දාානයක් පූජා කරන්න ඕන කියලා. ඒ රටේදීන් කරගණඩ බැරි සද්ධවන්ත උපාසක උපාසිකව පුරුදුකන්න ගුණ පිට රටිඉඳල මෙහේ රට ආපු ගමම් පුරුදු කරන්න ඕන එක නිශ්‍රාවකත්තේ කියන්න. අනේ මට වෙහිර විහාර වැදග්ඩ බැරිවුුණා භාග්‍යතුන්ාන්සිගේ සිරීපාදකමල වඳින්ට බැරි වුනා. මං ඒවා වැඳ පුදා ගන්න ඕන කියලා මට බොහෝ කාලයක් බැරිවුුණා භාග්‍යතුනාා සි දකින්ට යන්න ඉක්ම්මනට යන්න ඕනු ඒ තමයි ශ්‍රාවකත්වය දෙන් අර දන් දෙන්න පුරදිර හිටපු මේ අකිත්ති තාපසතුමාට අර බමුණේ දැක්ක ගවන් හිතුන අනේ මට ගුඩා කාලයක් දන්දී ගණන්නඩ වැරුණ කියලා තිබ් එක දන්ද වන්න. දැන් මේ විදියට දවස් ුණක් විතර දන්දුන්නා දන්දීලා පැප්‍රාර්ථනාක ලේම මේ දුකක් නං එපා මට කියමු. මට දුකෙන්න්නේ දහස්වවෙන්න ඕන. ඉදොර දන් දෙෙන විදිහෙන් තේරුුණා සක් දෙවිඳට එනම් මගේ ආසනයට තට්ටුවෙන්නේ නෑක. නක දැළින් දවශ වෙන ප්‍රර්ථනක් කර පුළුවන් දෙවිනි දවශය මොකක් කරයි දන්නැන දවස් තුනක්කාව. සාමානයෙන් තවකාරණවත් තේරුම් ගන්න ඕන ඒ තමයි මේ දෙවිවරු හොඳ කෙනෙකුට දෙවියන්ගේ බැල්මක් වැටුණු ඒ එනන් දෙවියන්ගේ උපකායක් කෙනකුට ලැබුණොත් එය දෙවිවරුවිසින් යාව යම් පරීක්ෂණයකට භාජනය කරන අද කාලිත් එක තියෙන ඒ පරීක්ෂණ දුස්කරකා ඉතකොට ඒ දුස්කර භාවෙන් එයා යන්න ඕන තමන්ගේ ගුණේ එකදිකට දරාග. ඇහොදෝර ගුණ ධරම දියුණු කරලා ඉවසීමෙන් පින් කරගෙන පින් මෝරාගෙන යන කෙනෙකුට සමාට හොන්දට හිටපු තවක් කෙනෙ කයත්තේ කමන අප වෙනවා. ඉතකුට සමහරල්ලාට එයා කියනේවත් එක මෙච්චර කාලයක් කිවසලක් වෙසල ඉඳලා මෙන්න තරහයිනවා. ති ඒනිසා තමන් අර යන්කිසි ගුණධර්මයක්ක පුරුදු වෙලා ඉඳලා එක දිගට විියන මහල් ශ්‍රද්ධාවයෙන් පින්කමක් කරනවා කො දට දානය දෙනවා. අව ශ්‍රද්ධාවෙන්මයා පිළිවලකට දානයද දීල්ල ධනය බෙදන් ඔක්කෝම් පිළියල කරනකුට එතන ඉන්න කෙනෙක්මින් අවුලක් දානෝ එදට යඒ පරීක්ෂණයෙන් එයා ජයගන්න ඕන හැම වෙලාම පින්කංවල දිහිතන්න ඕන. මාව ගොඩා පරීක්ෂණවලට භාජන වෙන්ඩ පුළුවන් කියලා. හොමකින්ද පරීක්ෂණවලට භාජනය වෙන්නේ තමන්ගේ දේසි ඇවිස්සෙනයකෙන් වලකින්න්න ඕන. ඉතා හදා ගන්න ඕන. ඉත වෙනස් කුසල් සිත වෙනස් නොකරගෙන ඉන්න ඕන. තන් ගොඩාහරදර. ඊර්පාශයමොක දනේ මිහිමිඳලා සක්‍රදේවන්දරයා හතර දැන් දවස් හත් වුණක් කෑමනයි. අතරයනි දවසේ සක්‍ර දේවන්ද්‍රයා ආකාශයේ පෙනි හිටියා. හිටියට පස්සේ ඇහවා ඔබ මොකට ද මෙච්චර දුස්කර ප්‍රතිපදාවක් කරන්න. ඊට පස්සේ කිව්වා උබ කෞු්ද කිව්ව මම සක්ක්‍රය. මං ඉටස අකිතිතාපස්තුමා කියනවා. මම මේ මෙච්චර දුස්කර දෙයක් කරන්නේ මේ දුකෙන්න්නේ දහස් වෙන්ඩ. ඉපදීමෙන් රෝගබියෙන්. මේ සස්සරබිය මට නිදහස් වෙන් ඩෝන සාමාන්‍යයේ මේ වගේ ඇත්තටම තොරතුරු බලන්නකොට මම බුදුුවේවා 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 කිය කිය යන එක බෝධි සත්වයන් ගෙනේ බුදුුවවා බුදුඒවා බුදේවා කියලා දැ සමහර වෙලාවට බුදුවරු නැති කාලෙ ඉපද දෙෙනවා කියන්න දැන් අකිතිතා පැතුමා කියන්නකු බුද්ධ කියන වචනය හල තියෙනවාද. ුද්ධ කියන වචනය හල යෙනවා ද ආල නෑනී එන කොමද බුදුවීව කියල හිතන්නේ විවාරය වියවාරයේ නැති වචනයක් කොම හිතන්නේ කවුරු දන්න ඇතිවචනයක් හොම හිතන්නේ නෑ එකතියනෙ හැඟීම මොකක්ද හැඟීම මේ දුකෙන් නිදහස් වන්න ඕන කෙනෙක් ඒ සියලු දුකෙන් නිදහස් වෙන එකට දාන වචනයක් තමයි බුද්ධ බුද්ධත්වය එතකුට ඒ හැඟීමම අදකාලයේ මිනිසුන්ට ඒේත්තු ගැන්නට තමයි දරුවෝ දන් දෙෙද්දී බුදුඒවා කෙල හිතුවා කියන්න. නැතැන් ඒකාලයේ ඒ වචන විවාරි නෑ හැගීීමක් තියෙනවා මට මිද්දුකෙන් නිදහස්සවෙන් නොවකෝ. එක තේරුම් ගන්න. ඒරි පස්සේ මොකදන සක්‍රදේවිදිරක්කව ම හරි ගොඩාක් සතුටුණා ඔබගේ යහපත් පැතුමට ඔන්න යහපත් පැතුමට දෙවරු සතුටවා. ඊට පස්සෙ කියනවා මටක් මම කැමැති මේ ඔබට වරයක් දෙෙන්ඩ. ඒවා ඒ නිසා ඔබ කැමැති වරයක් ගන්න ඇතන සක් දෙවිදු පහළ වෙලා ඔබෙද්දිරී අපි ගැමැති ඔබට වරයක් දෙන්න කෙලකිවොත් මොකක්ද දැන් ගන්නු වරේ. මොකක්ද දැම් මට ඕනයි කලි කියන්නේ කල ඔයාල හිත්වලීම කල්පනා කරල බලන්න. විභාගෙත්තෙක් කොට්ටු ීන්න කොල්ලොකුරුට්ටෝ කෙල්ලු විභාකි ගැන කියයි. අහා දෙේක පරිර ඇල්ලා ඕකෙල්ලිලා ඉන්න අය හොඳ මනුස්සෙක් හොඳ නොවමකිෙනෙක් ගැන කියයි. දුවගේ විවායේ කල් ගිහිල්ලා කෙල හිතහිතායි නම්මලා ඒක සකර දෙවෙන්න යන්ට පැමිණිලි කරයි. දරුවන් කැමැත්ත නම්මලා කායි ගත්කටට කතා දෙකන්න නෑ සකරය පෙනනිිචිකවන් කියන්නේ දර්ව දඩි කියමයි. ඊට පස්සේ ඔය වගේ ඊළඟට මේ දරුවෝ ලෙඩ දුක් වෙනවා අයගේ අම්ම ලෛදිරය සක්්‍ර දේන්දරය පෙනිීතිෝ කියන්නේ දේවන්ද්‍රය අපිට මොනාව උනක්කවන්නේ අපේ මෙ පොඩියඋන්ට සැනසිල්ලක් ඕන ඔය වගේ මනුෂයන් හිතේ තියන එක තාප්පරයට එනවා ඒමකක්හරි එකක් ඉදිරිී හපපරට එනව එල්ලියට ඒ හොඳට හොඳ ප්‍රාර්ථනා තමන්ගේ හිත අභ්‍යන්තර තියෙන බ්‍රාර්ථනාටික හොයාගැඩ පුළුවන්ගලවත් තමයිම හොඳ පූජාවක් කරලා ඒ පූජාව අවසාන හිතට එන සිතිවිලි ටික අවසාට මොනවද පතන් හිතන්නේ කියල බලන්න එතුට ඇතුලේ තියෙන එක එනවා ඇත්තටම සසර විය තමන්ට තේරලා නම් සංසාර ගමන තේරිලා නම් කතා දෙකක් නෑ එක සිතිවිල්ලේ වනවා මේ දුක එපා ස්ත්‍රියක්්ද පුරුසියෙක්ද දැනෝගත්්ද කොයි රටේද දේවා ඉති නෑ කෙලින්ම්ම සිතිවිල්ලක් එනවා මේ දුක එපා කියලා ඊර පස්සේ ඕොන දැන් සක්‍ර දේවින්ද්‍රයහෙම කියපු ගමම්ම අපේ අකිත්්‍යතාපස්තුමා තියෙනවා මේ සියල්ලු සත්වයන් අධිපති වූ සක්‍රය. මට ඉදින් වරයක් දෙන්නේ නම් මිනිස්ු යමක් කරනකොට ගෙන පුත්තරයක් අඹුවන්ද දන දහන්නේෙන්ද ප්‍රියවස්තුන්ද ලබන ලද්දාාවූ තෘප්තියට පත් නොවෙද්ද ඒ ලෝබේ මාකිරහි නොවසාවා. ඉගැනව ලෝකයේ මිනිස්සු ඇත්තරම් බිරිඳක් ලැබිලා ඒකෙන් සතුටු වෙන්නේ. ඉගැ හොන් ඔන්න ස්වාමයකුට බෙන දක්කි න්න නතම් බිරිඳදකට ස්වාමයකින්න්න. ඉතකුට එයා තව වෙන ජෝඩුවක ස්වාමයෙක් බිනිඳත් දකිනකුට අපේ නෝනත් මෙිහිමන්න ඕනන් කියලා අර වෙන නෝන කිරෙක් ගැන පාර්ථනාව පීඩනෝ. දරුවන්ගේ දරුව තමන්ටින් වෙන ළමයිගේ දක්ෂතා දැකලා අපේ උුන්ට නිබැරිීමේවා. කියල අරව තෘප්තියක් නේ බවබෝගොලින් තෘප්තියක් නේ ධනයන් තෘප්තියක් නේ ඒේතුව හිතී ලෝබී පිටා තිබෙන නිසා. මා කෙරහි මගේ සිතේ ලෝභය පිහිටන් එපා. බොහො උත්තුන් අයගේ ප්‍රාර්ථනා. අ්‍රය ඇවිල්ල වරයක් දුන්න ඔත් එහෙම දැන් ඔයාල මම කිස්සල්ල කිව්වට හිතන්න බලන්න දෙවිෙ දෙවිරියෝ නිවේනෙ වේ කපුුවේ කවුලු ඔල්ලගෙන කෙලෙරගෙන කිවත් තින් අමන පාර්ථන්ටික කියනවාේ. ඒව එකේ සියලූ සරවාන්ගේ බැබලි බැබලි ආකා ඉන්න සක්‍ර දේවන්දිරයා මොකද දෙන්නවරය කෙ ලැවෝ තිතින් තමන්ගේ හිත ඇතුළි කැකෑරෙන කෙලෙස් ටිකමලිහිටදා නොව. මහා බෝධි සත්වයක අමට ්ලෝබේ නන්ගේ පාමගේ හිට ආසාවක ඇත්තුවෙන්ටි පා කියය ඒනිසා තමයි මහා බෝධි සත්වකාලෙත් කිසි දේකට ආසාවනය අත්තැරිය. යසෝදරා උත්තුමාවී අත්හැරරි යනේ මොන වරදක් තිබිලද ඇමි පෘතුවී තලි ඉන්න ලස්සනමි ස්තරිය ඇ තමයි මේ සසර පුරාවට මාදරයේ දුන්න කෙනා රාහල් කුමහරයා තමන්ගේ රුදිරීෙන් ජාතක වෙච්ච ඒ උතුම් පිරිපුන් සිරුරකින් හෙබී සොඳුරු මෝමල්ලක් තින දරසිගිත්තා අම්ම සුරම් සුභවා දෙකා ඒසිියල්ලත්තැරයා හසරයේම පතලති නව ලෝබය නං එපා මටක එතනම අආදකාලී ලෝබය මාකෙරෙහි නොවසාවා ලෝභයක් නම් මට හිතෙන් එපාගෙල්ල පතනයි හිදනෙ කින් වොත් දන්නේ. මේ පෘතු වී මට නම් මෙහෙම ලෝබයක් එපා කියලා. ඔබට කීගමනක් මේ ජීවිතයට හිතිල තියෙනවාද දන්නේ. තමා තමා දෙශ බලන්න. මට මෙහෙම කීතිල තියෙනෝදකය. ලෝබේ නම් මා කෙර මට ලෝභ හිතාක් නැහි තීන්්ඩිපාකයවා. ලෝබ නිසා කුච්චට දුක්කය දෙනව. තමාරවට ලෝබය උපදයනවා තමන්ට අත්‍යවශ්‍ය දෙයක් ව. අතින් අරගනයද්දී තවකිෙනෙකිදලා ආ මේක මත් හොය ටිය දෙන්න කියල කියපු ගවන් එනවානි ලෝබයි ලෝීත ඊීටවා සක්‍රයට පුදු ම සකර හිතු වෙන දෙයක් සක්කරයට හොත් හිතාගන්න බැරවුණා මේ උතුන්ක අය හිතනේවා සක්‍ර දේවිදි රැකිුව මේ මම ඔබ 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 කියපු දෙෙන් මට පුදු හිතුුණ මම කැමති තවරයක් දෙන්නමන් තවක් ඔබ කැමිති දෙයක් දෙන්න කිව. ඊඩ වසිකෝ එහනම් මට දෙන්ඩ වරයක් ඒ තමයි සියලු සත්ත්වයන්ට අධිපතිූ සක්‍රය ඉදින් මට වරයක් දෙන්නේ නම් කෙත්වතු රංගව අශ්ව දාසයන්හා කංකරු පුරුෂයන් ලැබීමෙන් මේ මිනිස් උපන් යම කරනකොටගෙන පිරිීද්දී ද්වේශයේ මා කරෙහි නෝවප දීවා දවේශේමට එපා අරහා මුල් කරගෙන ගෙදර ගෑන ගෙදරී යනවා ගෙදර මනුසය තරහාගන්න එක මුල් කරගමන ගෙදර ගෑනු කෙනෑ අදාලයන්න නැද. තා තම්ම තරහා වැඩියවුණට පසේ දරුව ගෙදෙට් එනඒ කඩු කරන්න නැන්ද. සුගේ යං කිසි මේ වැඩපලක ප්‍රධානයා තරාගන්න උට සේවිකව අඩුවවියන් නැද ධනීන් වස්තුවුවෙන් පිරිහිනවාම මිනිසුන් ගහිට දේශ යාපෝන් ස්වාමියයා බිරිඳට ආදරීං ලංවෙන්න බිරිඳ ස්වාමයාට ආදරයෙන් ලං වෙන්න තරාව යනවනගේ කෙනාට නිතරතරහා කියයන්නේ පුද්දුම අකුසලයක් අන්නයට අපරි අමනාපබව ඇතිකරවන දෙයක් ඉතිං කිව මාටේ මගේ හිතේ තරහක් නං පුදින්ටිපාගය ඔබ දෙස බලන්න මේ මුළු ජීවිතයට ඔබට කී ගමනක් තරා යන්ඩ ඇතිද. කීගමනක් තරායන්න ඇතිද දැම් බලන්න මටනම් මේ උපනූපහන් ජීවිතේ තරාගනම් මගෙහිතේ ඇතිවින්ඩිපා කියලා ඔබ කීගමනක් පතලතිය නෝද කියලා මේ උපන් සම්පත් පිරිහෙන මනුස්්‍යට බොහෝ අයහපත ඇති කරවන. අරහවනං එපා මගේ හිතේ තරහා උපදින් රිපා කියල පතනා අය මේ පෘතුයි මන්ලි කීදිනෙක් ඇතිද. ඔබ එවැන්නක් කී ගමනක් පත ලැටර. ඔබගේ අනාගත ප්‍රාර්ථනාවලට මේ උතුම් ප්‍රාර්ථනා එකතු වෙන්නේ කවදාද. මේ උතුම් ප්‍රාර්ථනා. ඒක සක්්‍රරෑට හිතාගැන්නම සක්්‍රයකව මට පුදුමයි. ඔබ පතන දීවල් ගැන මම ඒකත් දෙන්නා? ඒවගේම මම ඔබට ආයෙත් ප්‍රන්ථමි දෙනවා වරම වරයක් මොකද ඔබට ඕනන්නේ කියලා ඊට පසිකිුව ඉතින් තිියලු සත්ත්වයන්ට අධිපතිවූ සංක්‍රයේ ඉදින් මට වරයක් දෙන්නේ නම් බාලයෙකු නොදකීවා බාලයෙකු නොදකීවා ඔහු ගැන අසන්ටනො ලැබේවා බාලයෙකු සමග එක්කෝ වාසේ නොවේවා බාලයා සමඟ කතා බා නොකරේවා බාලයා මට රුචි නොවේවා. ඔන්න පාර්ථනාව. සක්‍රයෙකව මොකද උපට බාලයක්කින් බාලයකැන්නෙ මේ පෞකාරවිනිස් වහප පුරසෝ. ඊට පසික අසප පුරුසයකෙන් ඔබට මොකක් වෙලා තියෙනෙ. ඊර්වසික බාලයා පැ නීතිී කියලකක් නැකිව්වා. ඊට පස්සේ නුසුදුසු දේවල් වල යොදවනවා කිවවා. හැන නොතැන දන්නෑකව යුක්තිය අයුක්තිය දන්න නෑ කිව්වා කෝපය රාගය ඒවාගේම හික්මීමක් ඒ අයට නෑකිව්වා. ඔහුගේ දැකීම නොමැනැවී මම දකිින් දුවත් කැමති නෑ කියලා කිවවා. මහාබෝධි සත්වෝ අද හිටියනම් අර ඉන්ටිනෙට්ල යන්න හඳපට පේ නෙවත් නෑ. ඇයි මහා බෝධිසත්වූ පතල තියෙනවා ඒ දකිින් වොත්ත. බාලෙක්්ගි රූපයක් වත් දකිහින්දිපාන. සංසාරයේ වැනි එක ප්‍රාර්ථනාවක් ව සංසාරය බලවත්ව නොකරපු නිසාම මිනිස්සු තව හඬපටයත් දානකල් බලාගෙනනවා. බාලයාගේ රූපය බලනවා. බාලයාගේ හඬ අහනවා. බාලයාගේ හීන තුච්ච පවකාර කතා අහනවා. හමන්ගේ සල්ලි කපාගෙන තමන්ගේ පෝන්න එක සල්ලි කපාගෙන තමන්ගේ ධනී වියදංකරගෙන පෞකාරයන්ගේ හඬ අහන්ඩ තරං මිනිසුන්ගේ පවතියනවා. හොඳට හිතල බලන්. නරක දේවල් දකිනවුට ඉස්ස රම්මලකයනවා මේවා දකිින් අපි පෞ්කල්ල තියවාද කියවා. මේ පව්කාරයන්ගේ හීන කතා අහන්ඩ අද මිනිසුන්ගේ කං ඔච්චර පවකල්ලද. ඒ බාලයාගේ රූපය ෆොටෝ එකින් හරිදහන් දකිද පව්කල්ලද කුල කාන්තාවන්ට ගරහලා කුල ඉස්ත්‍රීන්ගේ චරිතය විනාශ කරලා මේ ලෝකයේ ඉස්තරී සංහතියේ පවිත්‍රම ස්ත්‍රයේ යසෝදරා ඇටත් ගණහලා නොපිරිපොන්නු පාපයත් පිරිපුම් කරගෙන ඉන්න පෞකාරයෝ දෙස නොබලන්ට ප්‍රාර්ථනාවක් ඇතිකරගන්නට පෞකාරීක් දකිින්ටපා. අසප පුලුසි අසප පුරුසිද්ගි හඬක්වත් ඇහෙන්ටපා. දැම් බලන නිය මිනිස්සු නිකං ඇවිස්සේලා ඇවිසිල වගේ බලනවාහනවා බලනවා හනවා නමුත් ඒකෙන් තියෙන්නේ මිනිස්සු සංසාරයේ බලනහනාය සංසාරයේ බාලයන්ගේ ඇසුර නොලැබේවා කියල ප්‍රාර්ථනාවක් වත් කරලනේ. බාලයෝ සමග එක්ේන්ඩ්‍රවත්්‍ය පාත් දකිින් දවත්ත එ පා කියැ උුතුම් පුද්ජොලි ප්‍රර්ථනා කරන්නතව්කාරාය ඊට පස්සේ මේකත් පුදුම සාගතයි ඊට පස්සේ කියනවා මම ගොඩාක් පැහැදුනා මේ තාපස තුමනි තවවරයක් දෙනවා ඊටවස්කෝ එහෙෙනම් මට තව්වරයක් දෙනව නම් ල්ලුත්වයන්ට අධිපති වූ සක්‍රය ඉදින් මට වරයක් දෙන්නේ නම් නැනවතා දකිම්වා නැනවතා ගැන අසම්වා නැනවතා සමග වසම්වා නැනවතා සමග කතාබා කෙරේවා ඒ රිසිවේවා නුවනැති යි සක්පුරුසය දකිද ලැබේවා ඒ ඇගේ හඩ කතාව අහද ලැබේවා ඒ අ ඇසුරු කරන්න ලැබේවා මට ඒ අයි රුචිවේවා අප්‍රිය නොවේවා මේඒ පෘතුවි වන්ලයේ මිනිස්සුම් යෝවාගගේ ප්‍රාර්ථනා තියෙන මනිසු කීදනෙක් විතර ඇතිද. ඔබගේ ජීවිතයට මේවාගේ ප්‍රාර්ථනා කී ගමනක් සිති ලැතිද. ඔබ දැන් නිවනට ළඟයිද නිවනට දුරයිද කෙළවලන්න. ඔබගේ ප්‍රාර්ථනා නිවනට ළඟ ප්‍රාර්ථනාද නිවනට දුර ප්‍රාර්ථනාද කලවලට. ඔබ කාමයත් කාම ප්‍රාර්ථනාවල දින්නේ නෙක්කම්ම ප්‍රාර්ථනාවලද කෙලබලන්න. දුකෙන් දහස් වෙන කෙනෙද දුකෙන් නිදහස් වෙන් ඇති කෙනෙද්ද කියල බලන්න තමන්ගේ හිත හැසිරෙන පැත්ත බලන්ට මේ සංසාරි මේ බුදු කෙනෙක් කියලමිය පේනවනී මේ නිවන්දකින්ට ළඟයි කියල පේනවනී අත්පුරුෂයෝම පතනෝ හත්පුරු සැසුරම පතනෝ සත්පුරුෂයන් එකක ඉන්නකම පතනෝ අත්පුරුසියෝ රුචි වේවා කෙළෙහිතනෝ දැන් කොන්්ඩි දිගට උපදීවා ඇහැ දිගවේවා ඇහැ නිල්පාට වේවා හමරත්තරම්වාට වේවා හොඳ පුතෙක් ලැබේවා ඊළඟට මට මේවාගේ හොඳ අම්ම කෙනෙක් ලැබේවා යන අද මිනිස්සුම් ගිතයන පාර්තන්න මවා පැත්වී ඊට පස්සේ නවෛරසයක් වේවා ඒ ඔකුත් නෑ හීන ලූකයේ මිනිස්සුන්ට හීන ප්‍රාර්ථනම් පිහිටනවා. හීන ප්‍රාර්ථනම් පීටි යටවස්සේ හීන ලූකය උපදිනවා. උතුන් අය උපදින්නේ උතුම් ප්‍රාර්ථනත්තික්ක. දැම් ඔබගේ හිතී තියෙන ප්‍රාර්ථනන් දෙස බලන්න. දෙම් බලන්න හිතේ ඇතිවෙන ප්‍රාර්ථනාවක් නිසා නමන්ගේ ජීවිතයේ කැඩපතක් වගේ පෙනෙන හැටි ඊට පස්සේ මොකද ඥනවතාර නීතියක් ඉක්මී මක් කියල්ල තියෙනවා ඒකයි මේ පාර්ථනා කරන්නේ ඉඩවයි සක්ව දේවින්දරය කිව්වා මම හරියට සතුටු නම් මං කැමිති ආහිත්වරයක් දෙන්න ඊට පස්ෙකිවුවයි නම් මං ඔබ වර්යක් දෙන්න කැමිති නම් මං හරි කැමිති දෙයක් තමයි ඒ තමයි අක්‍රය මට වරයත් දෙනවා නං රාත්‍රී අවසානයේ ඊරු උදා වෙනකොට ලොව යම්තාක් දිව්‍ය පෝජන වැලඳීමට සුදුසු සිල්වත් වූ වෙත්නම් ඔවුන් වෙනුවෙන් දිවිය බෝජන පාන වේවා. සිල් රකින්න බණභාවනා කරනයට තමයි දිව ආහාර සුදුසු. එයහි උතුන් අය නිසා. නමුත් ඒ ගොලාා අය කරකොල කාල ඉන්නේ රක්‍රේ වරයක් දෙනවන කැමති උතුන් අයට රසවත් ආහාරය වෙලක් ලැබෙන හොට උතුන් අයට දැන් අදකාලකෑන් හාමුදුරුවට මොකද උච්චර සැප පහස ගුටි හාමුදුරටු සැපවිදි නැෑට අර යන වාහමි මිනිස් වහමන්නේ මිනිස්සු ඉන්න ලෝකය දැක් අද මහ බෝධි සත්වකනවා සිල්වතුන්ට දිවිය බෝයන පහරියෝ. ඊර්වස්ස කිව සක්‍රය ක්ෂන වට හබපුදුමයි ඔබිහිතෙන විදිේ මං ආහිත්වර්යක් දෙන්න කැමිති එහනම් එහෙනම් දන්දිනයට දන්දින වස්තුූ හිගෙන වේවා. ඉවර වෙදිි පත් දන්දිනයවා කියවෙනම ආයවර්යක් දෙන්නේ එහෙනම් මට ආයවරයක් දෙන්න කැමිතින ඔබ මට වර්යක්ත් දෙන්න ආය මල්ලඟට එන්නේ කියලවරයක් දෙන්නෙක ඔබ එන්ඩිපක්වාය මංගවා. නිර්වාස්සික තහපසය මිනිස්සු ෘත්්ත රැකලා සිල් රැකලා පූජාවල් තිේතියා සක්‍රයා දකිින් ඕනන් කියල පතනවා ඔබ මොකද මෙහෙම කියන්නෙ කිවවා. ඉරසිකමන් සියල්ලු දුකින් නිදහස්ෙන් ඕන කියල පතපතායිද්දි දිවි ආභරණලින් සැරසිල මහා සැපසම්පත් ලෝකයක් ඔබ මෛදිරයේ සැපක්විදියට පෙනේ ඉන්නකුට මගේ හිත වෙනස්වී කිවවා. දැන් මේ සංසාරය දුකයි කියලා කල්පනා කරකරීඳලා පෝන් එක පොඩ්ඩක්කවපුපු ගවන් හාම් ෝ ඒකාලේෆෝන් තිබ්බනං අනිවායෙන් තාපසින්ාන්තේ පතනවත් උපනෝ පන් ජීවිතයකට පෝන් කියන වචනෙවත් ඇතිනවා කිය ඇැයි මිනිස්සුන්ගේ කොච්චර නෙක්කම් හිත නැති වනාද ප්‍රර්ථනාව විරාගිහිත් කොච්චර නැතිවුනාද ත් ගොච්චර මුලා වුණාද අම්මූ අද අපිට අද කාලි ලෙබිච්ච මහා සාපයක් සක්‍රයාට එන්ඩිපාකොෝ ඉසරහට මන් දුකෙන් නිදහසන්න ඕන කියලා වීරිය කරද්දි ඔබගේ සැප දැකලා මගේ හිත වෙනස් වීකයෝ සක්‍රයාවරේ දුන්නම නායින්නකො කවදා තෝප ඉසරහට ඉතින් ඔය විදිහෙට හුද්ද කලාම තපස් රැකලා ඉරිතාපසින් වහන්සිේ බ්‍රහ්ම ලෝකිප දුනා මහා බෝධි සත්වය තමයි ඉතාපසින් වහන්සේ අනුරුද්ධ මහර අතන් වහන්ශේ තමයි අක්්‍රය මම හිතන විදිරමි එක අටවාවෙ නෑ හිතන විදිර නැගනිය වන්නද ඇත්තිය සෝදරා. හි පින්වත්න මහා බෝධි සත්වයෝ තමන් ලඟටඉන්න දිවුරු අයින් කරගත්ත ගෙනා. දුකෙන් නිදහස් වෙන්න ඕන කියල පතන කෙනාට දෙවියෝ ළඟටාවත් ඒකෙ ඇති ලොකු දෙයක්? නෑ. දැනි සාමාන්‍යයාට පොඩ්ඩක් බලන් නිකම් පිරීත දිෂ්ටයක් වරමක්කාවට වසේ ඒතනින් නිහා ලෝකයක් නෑනේ එතනින් එහාට ලෝකයක් නෑ. ඔබත් උතුම් ප්‍රාර්ථනාව කෙති කරගන්න. ලෝබේ මා සිත පෙළන්ට එපාකය. ඉරිසියාවෙන් හිත පෙළෙන වෙලාක. ිරිසියාව මා මගේ හිත පෙළන් දෙපාකයෝ. හිතෙන් කැමැතිදේ නොලැබීලා හිත දුක්වෙෙනගොට මගේ හිත මේ විදිහෙට කැමිතිදේ නොලැබීමේ දුකකින් මා ඉන්නවනේ ඒත් දුකායි මටඉන්ටිපා කියලෝ. දුකෙන් නිදහන්සවේවා කියල පතන්න. යෑම පිනක අවසානයක පතන්. අත්පුරුසියන් ගැසුරු පතන්ද අසත්පුරුසියන් ගැසුර දුරුකිරීම පතන්න. උතුන් අයගේ දීර්ගායුස මේ ලෝකිට යහපතා. හැමදාාව මේ බණහලාද ඔබගේ උතුම් ප්‍රාර්ථනාතරට එකක් ඇතිකරගඩ. මේ සත්පුරුෂයන් ව මොකද මේ ලෝකිට යහපත ඇති කරන සත්පුරුසියෝ අඩු වයසින් ඇැතිවුණුොත්තේෙම ඒක මේ ලෝකිට මයාපතා. සත්පුරුෂයන් වහන්සේලා තප්පරයක් ලෝකී වැඩ හිටියත්. මේ ලෝකිට ම යහපතා. එනිසා උතුම් ප්‍රාර්තනාවලින් අපේ සිත පිරීවා. උතුම් ප්‍රාර්තනාවලින් අපගේ සිත සැනසේවා නිවනිින්ම සැනසිට්වාසා මෙවැනි ධර්ම දේශනඇසීමට අප නාලිකා සමග එක්වන්න බුදුබණටේවි සස්ක්‍රයිප් කරගෙන යන්න.